අයිබෝවන් ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම දිනුෂි දීරසිංහ. ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්සල වෙත. නියගෙන් පීඩාවට පත් වූවන්ට ජනපති නියමයෙන් සහනාධාර. එල්ලංගා වාරි ප්‍රතිසංස්කරණය අනුරපුරයෙන් හෙට ඇරඹෙයි. වාහන සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේ නව තීරණය. දිස්ත්‍රික්ක රැසකට බලපෑ ඇති නියඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු මෙවන විට කඩිනම්ව සිදු කෙරෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ උපදෙස් මතයි. සහන සැලසීම වෙනුවෙන් රජය රුපියල් මිලියන 9000ක මුදලක් වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය මංගල සමිරිවිර මහතා අතර ඇති වූ සාකච්ඡාවකින් අනතුරුවයි. නියගෙන් මේ වන විට උතුරු මැද පළාතේ පමණක් පුද්ගලින් 420,000ක් පමණ පීඩාවට පත්ව සිටිනවා. ඔවුන් වෙනුවෙන් මසකට රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කර තිබෙනවා. ඒ අනුව මහවිලච්චිය, දුනුමඩලාව, ඔයාමඩු ආදී ප්‍රදේශවල ජනතාවට නියං සහනාධාර බෙදා දීම අද දවස පුරා සිදු කෙරුණා. හෙට සහ අනිද්දා දිනවලදීද වැඩසටහන ක්‍රියාත්මකයි. මේ අතර නියගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට එක්වන ලෙසයි රජය සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේ. අපනයනය වැඩිකර රුපියලේ අගය ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගණ්ඩා බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. අපි විපක්ෂයේ ඉන්නකොට ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා මුදල් ඇමති හැටියට අයවැය යෝජනාව කියෙව්වා. කියනකොට එක පාට මගද කිව්වා දැන් ඉඳලා රුපියල 100%කින් අවප්‍රමාණ කරනවා කියලා. කිසිම දවසක මුදල් ඇමතිවරයෙක් එහෙම දෙයක් කියලා නැහැ. නමුත් ඒක ඒ විදිහට සිද්ධ වුණා 2011 නොවැම්බර් මාසේ. මොකද ඒකට හේතුව තමයි එවකට මහ බැංකුව ක්‍රියාත්මක කරපු ප්‍රතිපත්තිය තමයි අපිට 109ට මේ රුපියල සදාකාලිකව තියාගන්න පුළුවන් කියලා. අවසානයේදී මොකද වුනේ? අපිට තිබිච්ච සංචිතත් නැති වුණා, රුපියලත් 113කින් අවප්‍රමාණ වුණා. අපි වගකිය යුතු රජයක් හැටියට ජනතාවට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව්, අපිට අභියෝගයක් තියෙනවා. අපි විසින්ම නිර්මාණය කරපු ගැටලුවක් නෙමෙයි. අවුරුදු ගාණක් තිස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ඇමරිකන් ඩොලර් බිලියන 18ක විතර ප්‍රමාණයක් අපනයනය කරන්න. අපි 2000 අපේ දළදේශීය නිෂ්පාදනයෙන් 135%ක් අපනයනය කරා. නමුත් මේ ආණ්ඩුව මාරු වෙනකොට ඒක 112%ට අඩු වෙලා තිබුණා. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ රටක් හැටියට දියුණු වෙනකොට ඒ ආනයනය කරාට කමක් නැහැ. ඒවට ගෙවන්න අපිට අපනයනය කරලා ඒ ඩොලර් ලබා ගන්න ඕනේ. අපි බැනගෙන වැඩක් නැහැ. අපි නම් කියාගෙන වැඩක් නැහැ. අපි මඩ ගහගෙන වැඩක් නැහැ. අපි රජයක් හැටියට, පාර්ලිමේන්තුවක් හැටියට තීරණයක් ගන්න ඕනේ. අපිට අපනයනය වර්ධනය කර ගන්න බැරි නම් අපේ රට අගාධයකට යනවා කියන එක. අද ලංකාවට ප්‍රශ්නයක් තියෙනවා. මේ අපේ ආර්ථිකය, මේක නිල්පාට, මේක රතුපාට, මේක කොළපාට ආර්ථිකය නෙමෙයි, මේ ශ්‍රී ලංකා ජනතාවගේ ආර්ථිකය. යම් විදිහකින් අද ලෝකයේ ආර්ථිකයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒක හංගන්න බෑ. අද මේව කරගෙන යනකොට අපි කොයි ආකාරෙන්ද මේ වැටිච්ච ආර්ථිකය හදන්න තියෙන්නේ කියන එක තමයි මෙතන කතා කරන්න අවශ්‍ය වන්නේ. මේක ලේසි කාර්යභාරයක් නෙමෙයි. ට්‍රම්ප් ඇමරිකාව ගැන කතා කරන්න පටන් ගත්තාම එතුමා ආර්ථික ශක්තිමත් කිරීම තමයි කරන්න පටන් ගත්තේ. ඇමරිකාවේ ආර්ථික ශක්තිමත් වෙනකොට මේක ඉබේම ලංකාවේ ආර්ථිකය ඒකට ප්‍රශ්නයක් ඇති වෙනවා. ට්‍රම්ප් පත් වෙලා තියෙන්නේ ඇමරිකාවේ ආර්ථිකය හදන්න. එයා ලංකාව ගැන හිතනවායි. අහිංසක ජනතාව බලාගෙන සිටින්නේ ලෝකෙ මිල වැඩි වෙනවා කියන එක නෙමෙයි. ලංකාවේ මිල අඩු කරන්නේ පාලනය කරන්නේ කොහොමද කියන එක. කිසිසේත්ම විපක්ෂීය తాවකාලික තෘප්තියක් ලබා ගන්න අවශ්‍යතාවයක් නැහැ. රුපියල පාවෙන නිසා ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක. නමුත් මේ ප්‍රශ්නේ තුලින් අපට අවශ්‍ය වෙන්නේ කොහොමද පුංචි ලංකාවේ අපනයනය කරන්න පුළුවන් ස්වරූපය ඇති කරන එකයි. මේ අපනයනය කරන ස්වරූපය තමයි මේ රටේ වෙනසක් ඇති කරන්නේ. මෙන්න මේක තුලින් අපේ තියෙන දේශපාල ભેද බින්ද පැත්තකට තියලා රටේ ආර්ථිකය හදන්න පුළුවන් මාර්ගයක් ඇති කරන එක තමයි තියෙන්නේ. සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කරන්නේ නැති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කළා. සෙවනගල සීනි කර්මාන්ත ආයතනයේ අපිට වාර්තා වෙනවා දැනට සීනි කර්මාන්ත ශාලාව තුල තිබෙන සීනි ස්ටොක් එක වෙළඳපොළට බෙදා හැරීම සඳහා ඉතාම අඩු මුදලකට දෙන්න
අභ්‍යන්තර සැලසුමක් තියෙනවායි කියලා. මේ පුද්ගලීකරණයේ දිශාවට මේ සීනි තොග දහස් ගණන් මේ විදිහට වෙළඳපොළට දෙන්න යන්නේ ඒ සැලසුමේ එක පියවරක්ද කියන එක. මේක අපි පෞද්ගලික සමාගමකට දෙන්නවත් කිසිම පුද්ගලයෙකුට දෙන්නවත් කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒක අපි පැහැදිලිව මම කලිනුත් කියලා තියෙනවා, අදත් කියනවා, සෙවණගල රජයේ අයිතිය යටතේ තියාගන්න බව. සීනි විකුණන්න වෙළඳපළේ මාකට් ප්‍රයිස් එක අඩුවක්. සීනි වලට ගහපු බද්ද ඔබතුමාලගේ රජෙන් ඊයේ පෙරේදා ඒක පාරිභෝගිකෙන් අය වෙනවද? සම්පූර්ණයෙන්ම ඒක වැරදි ප්‍රවෘත්තියක්. අපි ඒකේ තිබුණ බද්ද වැඩි කරත් ඒ බද්ද පාරිභෝගිකයාට පාස් කරන්න එපයි කියන පණිවිඩය අපි දුන්නා. අත වශයෙන්ම ඒක ඒගොල්ලන් පිළිගත්තා. එහෙම නැත්නම් අපි කිව්වා MRP එකක් දානවයි කියලා. ව්‍යාපාරික නොවන වාහන සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට වාණිජ්‍ය බැංකුවල තැන්පත් කළ යුතු මුදල 100%ක් විය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටිමින් පවතින නිසා මෙම පියවර ගත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ. වත්මන් රජයේ වාහන ආනයනයේදී ලබා දුන් පහසුකම් හේතුවෙන් පසුගිය මාස කිහිපේ වාහන දහස් ගණනින් මෙරටට ආනයනය කළා. විශාල භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරන රටක් ලෙස රුපියලේ අගය පහත වැටීම සාමාන්‍ය සිද්ධියක් බවයි සංඛ්‍යා වාර්තා මගින් පෙන්නුම් කරන්නේ. එහෙත් ගත වූ වසර තුන තුළ රුපියලේ අගය පහත වැටීම සාපේක්ෂව අඩුවගයක් පෙන්නුම් කරනවා. මේ හරහා ආර්ථිකයේ කඩාවැටීමක් සිදු නොවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන්නේ. මේ කාලය තුළ මේ ආසියානු කලාපයේ සහ ගියන ආර්ථිකවල ඒ රටවල්වල මුදලේ වටිනාකම සජ්ජන පද ඩොලරයට සාපේක්ෂව අව ප්‍රමාණ වෙනවා. ෆිලිපීන පෙසෝ එක, ඉන්දියානු රුපියල, ඉන්දුනීසියානු රුපියා එක, ඕස්ට්‍රේලියානු ඩොලර එක, ඒ හතරම ශ්‍රී ලංකා රුපියලට වඩා වැඩි ප්‍රමාණයක් අව ප්‍රමාණ වෙලා තියෙනවා එක් සජ්ජනවට ඩොලරයට සාපේක්ෂව. මේක ශ්‍රී ලංකා රුපියලට පමණක් වෙන දෙයක් නෙවෙයි, ජාත්‍යන්තර වෙළඳපොළ විසඳුම් දෙයක් නිසා පිට සමාන රටවල්වල වෙළඳපොළ වටිනාකම වෙනස් වෙනවා. සමහරව දස් කරනවා පිළක අගේ වාල් දිනන කියලා කියන්නේ ආර්ථිකය කඩවැටෙනවා කියන එක. ඒක සම්පූර්ණ වැරදි මතය. මේ අරුද්ද අපේ 7% විතරයි අප්‍රමාණ වෙලා තියෙන්නේ. හැබැයි 2011-12 කාර්යය තුළ 12%කට වැඩිය රුපියලක අප්‍රමාණ වුණා කෙටි කාලයක් තුළ. ඒ සංචිත ප්‍රමාණය 2018 වසරේ පටන් ගන්න ක්‍රම මේ වෙනකන් අඩු වෙලා නැතව. ඒක ඒ ආකාරයෙන් ආරක්ෂා කර ගනිමින් අංකුෂ ආකාරයක අනිත් රටවල සාපේක්ෂව හෝ ඊට වඩා අඩුවෙන් රුපියල අප්‍රමාණ වෙලා තියෙනවා. පැහැදිලි කරන එක ජාත්‍යන්තර බලපෑම නිසා සූචිත දෙයක් කියන එක අපේ දේශීය ආර්ථිකයේ හෝ ආනනිලු අධිකස වැඩි වීම සත්‍ය දැනෙන්නේ. ඇමරිකා ආර්ථිකය ශක්තිමත් වීමෙන් ආසියානු රටවල් සියල්ලටම මෙම බලපෑම සිදුවන බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පසුගිය පාලන සමයේ රුපියලේ අගය පහත වැටුණු විට සිදු කළේ මහ බැංකුවේ විදේශ සංචිත වෙළඳපළට මුදා හැරීමයි. එය ආර්ථික වශයෙන් දූරදර්ශී ක්‍රියාවක් නොවේ. ඒ සඳහා යෝග්‍ය වන්නේ ආනයන පාලනය කිරීම, අපනයන සහ විදේශ ආයෝජන ඉහළ නැන්වීම, සංචාරක ආදායම වැඩි කිරීමයි. වාහන ආනයනය සීමා කිරීමට පියවරගෙන තිබෙන්නේ ඊට විසඳුමක් ලෙසයි. අපනයන කලාප හා කර්මාන්ත කලාප පිහිටුවමින් අපනයන දිරිගැන්වීමටද වත්මන් රජය පියවරගෙන තිබෙනවා. වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ මනා අවබෝධයකින් රජයේ ආර්ථික සැලසුම ක්‍රියාත්මක වන බව ආර්ථික විද්වතුන් පෙන්වා දෙනවා. එල්ලංගා වාරි ප්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත රජයේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම හෙට ආරම්භ වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත අශෝක වීරසිංහ. රජරට ගොවි ජනතාව තමන්ගේ යල මහ දෙකන්නේ වගා කිරීමේ කටයුතු සිද්ධ කරගන්නේ අහසින් වැටෙන වැහිදිය ක්‍රැස් කරගෙන. ඒ සඳහා තියෙන පුරාණ වාරි ක්‍රමය එල්ලංගා වැව් පද්ධතිය. මේ වැව් පද්ධතිය නිසා ජනතාවට පමණක් නෙවෙයි සතා සීපාවටත් සිත සැලසුණා. එහෙත් කාලය සමග මේ පද්ධතිය ගරාගෙන වැටෙනකොට නියං කාලයකදී සියලු දෙනාට පීඩාවට පත්වෙන්න සිද්ධ වෙලා තිබුණා. මේ තත්ත්වයේ තේරුම් ගත්ත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එල්ලංගා වැව් පද්ධතියට අයත් වැව් දහසක් යළි ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාපි සංග්‍රාමයක් ආරම්භ කිරීමට කටයුතු යොදලා තියෙනවා. එම කටයුත්ත හෙට දවසේ ආරම්භ කරන්නේ නබඩ ගස් දිගිලිය මම මේ සිටින වැව්තාවුල්ලෙන්. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අදියර මෙයයි. මහවිලච්චිය නබඩ ගස් දිගිලිය වැව අසලින් වැඩසටහන ආරම්භ කරනවා. මහවිලච්චිය සහ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවල වැව් 17ක් ප්‍රතිසංස්කරණය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඒ අනුව හැලඹ වැව, දුනුමඩලාව වැව, දිවුල් වැව, ලේන වැව ආදී වැව් ප්‍රතිසංස්කරණය කෙරෙනු ඇති. මීට සමගාමීව වැව් ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරකම් රැසක් ආරම්භ වනවා.
කෘෂිකාර්මික දිහිවර සහ සංචාරක කර්මාන්තයේ ආශ්‍රිත සංවර්ධනයට අදාළ ව්‍යාපෘති රැසක්ද ක්‍රියාත්මක කරනවා. වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙල දෙවෙනි පළාත් ගණනාවකම මේ වන විටත් ක්‍රියාත්මකයි. වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ලම සිදු කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායයි. රජ දවස පටන් පැවත එන විශිෂ්ට වාරි ඉංජිනේරු සංකල්පයක් ලෙස එල්ලංගා පද්ධතිය සැලකෙනවා. ඒ තුළින් ග්‍රාමීය වැව්වල වැඩි ජල ප්‍රමාණයක් රඳවා තබා ගැනීමයි අපේක්ෂාව. අනුරාධපුර ප්‍රදේශයේ පානීය හා වාරිමාර්ග ජලහිඟියට තිරසර විසඳුම් මෙමකින් ලැබෙනු ඇති. වසර 4කින් 5කින් දැඩි නියඟයක් බලපාලා වැවේ වතුර ටික ඔක්කොම හිඳිලා ගිහින් තියෙන බීමට පවා ජලය නැහැ. සතෙකුට සිව්පාවකටවත් බීමට පවා වතුර නැහැ. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ වැඩසටහන යටතේ මේ වැව ප්‍රතිසංස්කරණය දීම ඉතාම අපිට වටිනවා. මේ වැව් නිර්මාණය වුණාට පස්සේ ඇත්තටම මේකට විශාල ජල ධාරිතාවක් එකතු වෙනවා. මොකද උඩහ තියෙන වැව් එල්ලංගා පද්ධතිය විශාලම වැව් මේක. ඒ වැව් වල තියෙන සියලුම වතුර මේකට එක් රැස් වෙලා මේකින් මහවිලච්චි වැවට තමයි වතුර මේ මාර්ගය නිර්මාණය වෙලා තියෙන්නේ. එම නිර්මාණය වෙන මොහොතේ මේම වැව පිරුණා කියන්නේ මේකෙන් පල්ලෙහා තියෙන ලිං වල ජල ධාරිතාව වැඩි වෙනවා. මේ කෘෂිකර්මාන්තයට ඒක ලොකු විශාල ශක්තියක් වෙනවා මේ මිනිසුන්ගේ ජන ජීවිතයට. පුරාණ රජදරුවන්ගේ කාලෙන් පසුව මේ එල්ලංගා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම මේ රජරට ප්‍රදේශයට කරන විශාල ශක්තියක්. මේ ප්‍රදේශ කරව ජීවත් වෙන ගොවීන්ට ලොකු අත හිතදීමක්. එදා රටටම බත සපයපු ගොවියා අදාසරණ වෙලා තිබුණා. පසුගිය රජයේ කාලයේදී සෝබන වැඩ කරමින් තම තමන්ගේ සුඛ විහරණ සඳහා වැඩ කළා. මේ වැව් හදන එකෙන් මිනිසුන් පවණක් නොවේ සතා සිව්පාවා පවා එයින් ජීවත් වෙනවා. එදා වැව් හදනවා කියලා කොන්ත්‍රාත්කරුවන්ගේ බල කොටුවක් බවට පත් වෙලා තම තමන්ගේ සුඛ විහරණ ගැන කෝටිපතිව බිහි වුණා. නැමත් හැබැයි ගමේ වැව හැදුන්නේ නැහැ. ගමේ පාර හැදුන්නේ නැහැ. අපිට තියෙන අභියෝගයේ ජලය, අභියෝගයේ ජය ගැනීමත් ජලය, අභියෝගයට මුහුණ දීමත් ජලය. අපට විතරක් නෙමෙයි අපේ පරිසරය විනාශ වෙනවා, අපේ සතා සිව්පාව විනාශ වෙනවා, අපේ ජන ජීවිතයේ 100%ක්ම කඩා වැටෙනවා. ඉතින් අපේ ධර්මවලෝ පවා ගොඩක් සන්තෝෂයෙන් ඉන්නවා. ජනාධිපතිතුමා අපේ ගමට එනවා, මේ වැඩ කටයුතු කරලා දෙනවා නක් අපි ගොඩක් සතුටුයි. කාගේවත් ඇසක් නොගැටුණු මේ වගේ දැවැන්ත ගොවියාට හිතකර ව්‍යාපෘතියක් සක්‍රිය කිරීම ගැන අතිගරු ජනාධිපතිතුමනි, රජරට නායකයාණෙනි, ඔබතුමාට මේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ස්තුතිය ඔබතුමාට හිමි වෙනවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලංකාවේ විහිව් අතිසාර්ථකම වැඩසටහන කියලා මම නිර්භයව කියනවා. ලෝක වෙළඳ පොලේ මිල ගණන් ඉහළ යාම නිසා මෙරට තෙල් සහ ගෑස් මිල වෙනස් වීම සම්බන්ධයෙන් කතා කරන පිරිස්, සීනි ව්‍යාපාරිකයන්ගේ මාෆියාව සම්බන්ධයෙන් කතා නොකිරීම හාස්‍යට කරුණක් බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. ලෝක වෙළඳ පොලේ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා මෙරට තෙල් සහ ගෑස් මිල ගණන් ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කළා. එය ලංකාවට පමණක් විශේෂ වූ තත්ත්වයක් නොවන අතර ඉන්දියාව වැනි කලාපේ ආර්ථික බලවතුන්ට පවා ප්‍රබල බලපෑමක් එල්ල කළා. එසේ තිබියදී මෙරට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සීනි මිල ඉහළ දැමීමට අවසර ලබා නොදෙන බවයි. ලෝක වෙළඳ පොලේ සැපයුම වැඩිවීමත් සමග එහි සීනි මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. මීට පෙර සීනි ආනයනයේදී කිලෝග්‍රෑම් එකකට රුපියල් 75ක් වැය කිරීමට සිදු වුණා. එහෙත් නව මිල ගණන් යටතේ සීනි කිලෝග්‍රෑම් එකක් ආනයනය කිරීමට වැය වන්නේ රුපියල් 55ක් පමණයි. මේ තත්ත්වය යටතේ සීමාවකින් තොරව සීනි ආනයනය කිරීම වළක්වා දේශීය සීනි නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට ආණ්ඩුව පියවර ගත්තා. ඒ සීනි කිලෝග්‍රෑම් එකකට රුපියල් 42ක නව බද්දක් පැනවීමෙන් පසුගිය කාලයේදී ලෝක වෙළඳ පොලේ මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් පහළ යෑම නිසා මේ බද්ද මගින් සීනි ආනයනකරුවන්ට පාඩුවක් සිදුවන්නේ නැහැ. එම නිසා ජනතාව පීඩාවට පත් කරමින් සීනි මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් ඊට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ නීතිමය පියවර ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව සැප්තැම්බර් මාසයේ මෙරට සීනි කිලෝග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 110කි. ජාත්‍යන්තර සීනි සංවිධානයේ දත්තවලට අනුව මෑත කාලයේ අවම සීනි මිල මේ මාසයේ වාර්තා වනවා. පසුගිය අප්‍රේල් මාසයේ ඇමරිකානු ඩොලර් ශත 12.5ක් ලෙස වාර්තා වූ සාමාන්‍ය සීනි මිල මේ මාසයේදී ශත 11.2ක් දක්වා පහළ බැස තිබෙනවා. මීට හේතු වී ඇත්තේ ඉන්දියාව, බ්‍රසීලිය සහ
තායිලන්තය වැනි රටවල සීනි අස්වැන්න ශීග්‍රයෙන් ඉහළ යෑමයි. ලෝක සීනි වෙළඳපොලේ දෙවන ස්ථානයේ සිටින්නේ ඉන්දියාවයි. සමස්ත ඉන්දීය සීනි ව්‍යාපාරිකයන්ගේ සංගමේ වාර්තාවලට අනුව උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පමණක් සීනි අස්වැන්න මේ වසරේ ටොන් මිලියන 2කින් ඉහළ ගොස් තිබෙනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ එය ටොන් මිලියන 3 ඉක්මවනවා. මේ ආකාරයට ලෝක වෙළඳපොලේ ඇතිවන වාසි සහගත තත්ත්වයන් කඩිනමින් ජනතාවට ලබා දීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ව්‍යාපාරිකයන්ගේ මාෆියාව පරාජයට පත්කොට සීනි මිල සහනය ජනතාවට ලබා දීමට ආණ්ඩුව ගන්නා උත්සාහය ප්‍රශංසනීය බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි. ලෝකයේ රටවල් සමග එකට එකතු නොවී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියා. අපිට ප්‍රතිපත්තිමය වෙනස කරන්න හැකියාවක් ලැබුණේ නැත්නම් පස්සේ දවසක කියයි මගේ අම්මේ රුපියල 165ක් තිබ්බනේ කියලා. GSP plus එක තිබුණ නැත්නම් අද මොකද්ද වෙන්නේ? GSP plus එකට පයින් ගහලා කිව්ව අපිට එපා කියලා. GSP plus එක නිසා යුරෝපයට යන අපනයන ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා. ධීවර අපනයන විතරක් 100%කින් වැඩි වෙලා තියෙනවා. ඇඟලුම් සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. අපි මේ ලෝකෙත් එක්ක එකතු වෙන්නේ නැත්තම් වෙළඳ ගිවිසුම් හරහා වෙන්න පුළුවන්. අනිත් ගිවිසුම් හරහා වෙන්න පුළුවන්. අපිට අපේ ආනයනයට සරිලනසේ අපනයනය වැඩි කරගන්න බැරි වුණොත් මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. වන අලින් දුම්රිය ගැටීම වළක්වා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පවසනවා. පසුගියදා මඩකලපුව මාර්ගයේදී තෙල් ප්‍රවාහනය කළ දුම්රියකට හසුවීමෙන් වනාලින් 4 දෙනෙකු මිය ගියා. ඒ හේතුවෙන් වනාලි දුම්රියෙහි ගැටීම වළක්වා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත්තා. මේ සම්බන්ධව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඊයේ විශේෂ කමිටුවක් තපත් කළා. ඒ අමාත්‍යංශ ලේකම් GS විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වනාලින් දුම්රියෙහි ගැටීම වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු පියවර කිහිපයක් මෙහිදී සාකච්ඡා කෙරුණා. දුම්රිය මාර්ගයට ආසන්නව අලින් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවල ඉලෙක්ට්‍රොනික පරිපථ සවිකිරීම ගැනද කමිටුවේ විශේෂ අවධානය යොමු වුණා. වනජීවී සංරක්ෂණයේ උදෙසා තාක්ෂණික විෂයපතේ ක්‍රියාත්මක කිරීමේ ස්වේච්ඡා සංවිධායක ඉරෝෂ් පෙරේරා මහතා මෙහිදී අමාත්‍යවරයාට විශේෂ කරුණු පැහැදිලි කිරීමක් කළා. ඒ මන්නාරම දුම්රිය මාර්ගයේ ඉලෙක්ට්‍රොනික පරිපථ යොදාගැනීමෙන් සිදු කළ නියම ව්‍යාපෘතිය සාර්ථකත්වය පිළිබඳවයි. පරිපථ සවිකිරීමෙන් දුම්රිය මාර්ගයේ ඉදිරියේ අලින් සිටින බවට දුම්රිය රියදුරට දැනගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම පරිපතයෙන් සංඥා නිකුත්වීමෙන් අලින්ටද මාර්ගයෙන් ඉවත්වීමට අවස්ථාව ලැබීම විශේෂත්වයක්. සියලු දෙනා සමග සාකච්ඡා කරලා සෙන්සර්ස් අවිකිරීම, අලිමංකඩ හඳුනා ගැනීම, අනිකුත් ගත යුතු ක්‍රියාමාර්ගයන් මොනවද, ඒ සඳහා වැයවන මුදල් ප්‍රමාණය කොපමණ වෙයිද, ඒ සඳහා ව්‍යාපෘති වාර්තාවක් ඉක්මනින්ම සකස් කරලා ඉදිරිපත් කරන්න කියලා වාර්තාව අප වෙත ලැබුණ වහාම අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කළා. ඒ වාර්තාව ක්‍රියාත්මක කළා. අනාගතයේදී මෙවැනි සිද්ධීන් අවම කිරීම සඳහා ගත යුතු පියවර ගැනීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කරන්න කැමැති. ඉඩම් බෙදා දීම වෙනුවට බෙදා ගැනීමේ වැඩපිළිවෙලක් පසුගිය රජයේ සමයේ ක්‍රියාත්මක වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එහෙත් වත්මන් රජය ඊට හාත්පසින්ම වෙනස් වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කියා සිටිනවා. පහුගිය කාලේ ඉඩම් බෙදා ගැනීමක් නම් සිද්ධු. හැබැයි ඒ ඉඩම් බෙදා ගැනීම සිදු වුණේ බලවතුන් අතර පමණයි. දේශපාලන ප්‍රබලයින් අතර පමණයි. දේශපාලන ප්‍රබලින්ගේ ගෝලබාලයින් අතර පමණයි. මම ඔබලට පොරොන්දු වෙනවා අපේ උදාගම්මාන 20000 වැඩසටහන අවසන් වෙනකොට ඉඩමක් නොමැති පවුලක් අපේ මාතෘභූමියේ ඉතිරිවන්නේ නැතේ කියන එක මම බොහොම ආඩම්බරෙන් තමුන්නාන්සලාට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හම්බන්තොට සූර්යවැව සකුණගම උදාගම්මානය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 126 වන ආදර්ශ ගම්මානය මෙයයි. ව්‍යාපෘති සඳහා රුපියල් 115ක් වැය කෙරෙනවා. රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
සතොස මුදල් රුපියල් මිලියන 5.2ක් අවභාවිත කිරීම විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකිර් සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා. සතොස ආයතනයේ හිටපු උපදේශිකා වෛජන්තිමාලා විජේතිලක මහත්මිය සහ සතොස හිටපු සභාපතිවරයාගේ ලේකම්රියක වූ සදානන් නිමාලි විජේවික්‍රම මහත්මිය නඩුවට අදාළව අද සාක්ෂි ලබා දුන්නා. ලබන 25 වන දින නඩුව යළි කැඳවීමට නියෝග කෙරුණා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියමුව ඇති ගලගුඩත්ති ඥානසාර ස්වාමින් වහන්සේ අභියාචන අපේක්ෂාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් තමා අප මත උදාහරණ ලෙසටයි ඥානසාර හිමියන් පිටසමින් ඉල්ලා සිටින්නේ. පසුගිය අගෝස්තු 8 වනදා ඥානසාර ස්වාමින් වහන්සේ වරදකරු කිරීමට අභියාචන අධිකරණයේ ලබා දුන් තීන්දුව ඉවතදම ලෙසට එහි සඳහන්. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඥානසාර ස්වාමින් වහන්සේට වසර 6ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට අභියාචන අධිකරණය නියෝග කර තිබුණා. විත්තිකරු අධිකරණයේ අවසරයකින් තොරව හෝමාග මහිස්ත්‍රාත් අධිකරණයට අනපේක්ෂිත මොහොතක ඇතුළු වී අධිකරණයේ බලයට අභියෝග වන ලෙස කටයුතු කර ඇති බවද සාක්ෂිවලින් ඔප්පු වන බවයි අභියාචන අධිකරණයේ තීන්දු කළේ. දෙ 2018 ආසියානු දැල්පන්දු ශුරතාව ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේදී පැවැත්වුණා. දැල්පන්දු ශූරයන්ගේ නිල ඇඳුම් සඳහා අනුග්‍රහය ලබා දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඉදිරිපත්ව සිටිනවා. ජයග්‍රාහී දැල්පන්දු කණ්ඩායම පිළිගැනීමෙන් අනතුරුව කෙටි උත්සවයක්ද පැවැත්වුණා. ලබන වසරේදී ලිවර්පූල්හි පැවැත්වෙන ලෝක දැල්පන්දු ශූරතා තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා කණ්ඩායමේ කටයුතු වලට ₹50,00,000 අනුග්‍රහයකත්වයක් ලබා දීමට තේ මණ්ඩලය එකඟ වී සිටිනවා. මේ තරඟයේ පෙර වියදම් සඳහා මුදල් ආධාර චෙක්පත් ලබා දීම මණ්ඩලයේ සභාපති ලුසෙල් විජේවර්ධන මහතා ඇතුළු නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. විශේෂයෙන්ම මෙම කණ්ඩායම ආසියානු කුසලානට යන්න පෙර තේ මණ්ඩලය විසින් ඉතාමත් පුංචි අනුග්‍රහයක් දැක්වුවා. මෙම කණ්ඩායමට අවශ්‍ය සම්පූර්ණ ස්පොන්සර්ෂිප් එක ලබන වර්ල්ඩ් කප් එකට ₹5,00,000 තේ මණ්ඩලයෙන් ලබා දෙන්න. කාන්තා සනීප ආරක්ෂකතුවා සඳහා පනවා තිබූ 40%ක සෙස් බද්ද ඉවත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම තීරණය ගෙන තිබෙන්නේ. 52%ක් පමණ වන මෙරට කාන්තා ජනගහනය ජීවිත කාලයේදී අනිවාර්යෙන් අත්විඳින ආර්ථවේ සඳහා අත්‍යවශ්‍ය කාන්තා සනීපාරක්ෂකතුවා සඳහා පනවා තිබූ ඇතැම් බදු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පසුගිය දිනවල බලවත් විරෝධයක් මතු කර තිබුණා. ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය මාධ්‍ය හමුවක්ද කැඳවුවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රජවේ ඊට අවශ්‍ය කඩිනම් පියවර ගත්තා. ඒ අනුව සනීපාරක්ෂකතුවා සඳහා පනවා තිබූ බදු ඉවත් කිරීමටයි කටයුතු කෙරුණේ. මෙරට කාන්තාවන්ගෙන් 30%ක් පමණ සනීපාරක්ෂකතුවා භාවිත කිරීමට කටයුතු කරනවා. ඉතිරි 70% ඒවා ප්‍රතික්ෂේප කරන්නේ ඒ සඳහා දැරිය යුතු මිල පවා ඔවුනට ගෙවා ගැනීමට අපහසු නිසාවෙන්. ඇතමෙක් සනීපාරක්ෂකතුවා වෙනුවට වෙරත් සනීපාරක්ෂක නොවන දෑ විකල්ප වශයෙන් භාවිත කිරීමටයි කටයුතු කරන්නේ. ඒ හේතුවෙන් කාන්තාවන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාවටද ඇතිවන්නේ මහත් තර්ජනයක්. ඒ සම්බන්ධයෙන් රජයගත් මෙම පියවර අප රටේ කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට මහත් අත්වැලක් සපයනු ඇති. රටේ බහුතරය කාන්තාවන් සනීපාරක්ෂකතුවා කියන්නේ බොහොම අත්‍යවශ්‍ය නිෂ්පාදන මිසක් සුඛෝපභෝගී භාණ්ඩ නෙවෙයි. 60%ක් දෙමාපියන් තවමත් තමන්ගේ දරියන්ව පාසල් යවන්නේ නැහැ ආර්ථවය අත්විඳින්න ඉන්නකොට. මේකට එක හේතුවක් සනීපාරක්ෂකතුවා මිලට ගැනීම නැති නොහැකියාව. යම් ප්‍රමාණයකින් හෝ මේ බදු අඩු කරනවා කියන්නේ ඒක කාන්තාව වෙනුවෙන් දක්වන අනුග්‍රහයක් සහ උදව්වක්. සනීපාරක්ෂකතුවායත් දැකලා නැති අහපු නැති කුඩා දරියන් සිටිනවා, කාන්තාවන් සිටිනවා. ඔවුන්ට විශාල අස්වැසිල්ලක් වේවි. රජය සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධව වැඩ කරපු අය සම්බන්ධයෙන් ලොකු ප්‍රසාදයක් තියෙනවා. දේශීය බඩේනිගු ගොවියා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග රජය ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනුයි. බඩේනිගු නිෂ්පාදන මිලදී ගන්නා ආයතන වාණිජ බැංකු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඇතුළු ආයතනවල නිලධාරීන් සමගද අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කළා. ඒ ගොවීන් බඩේනිගු වගාවෙන් ඉවත්වීම වළක්වා ගැනීම සම්බන්ධවයි. දේශීය බඩේරිඟු ගොවියාගේ නිෂ්පාදන මිලදී නොගන්නා කිසිදු ආයතනයකට මින්පසු බඩේරිඟු ආනයනය සඳහා අවසර නොදෙන බව අමාත්‍යවරයා කියා සිටියා.
වඩිරිඟු වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය ණය ලබා දීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා බැංකුවලටද දැනුම් දුන්නා. මීට අමතරව වඩිරිඟු වගාව සම්බන්ධ කරුණු සොයා බැලීමට විශේෂ කමිටුවක්ද පත් කෙරුණා. ඊට අදාළ වාර්තාව සති දෙකක් තුල ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා දන්වා සිටියේ. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංකයේ බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk ශ්‍රී ලංකාව ගැන කතා කිරීමේදී වසර 2500කට වැඩි ශිෂ්ට සම්පන්න ඉතිහාසයක් ගැන කියවෙයි. ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් ගණනාවක් අතරින් කැපී පෙනෙන්නේ මේ ශිෂ්ටාචාරය නිසාය. මේ ඉතිහාසයේ වැදගත්ම සිදුවීම වන්නේ ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය මෙරට වැසියා විසින් පිළිගැනීමට ලක්කර පොදු ආචාර ධාර්මික පද්ධතියක් ලෙස භාවිතයට ගැනීමටත් යොමුවීමය. අන්තගාමී නොවී සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් සුහදව ගැටලු විසඳා ගැනීමේ ක්‍රමවේදය ශ්‍රී ලාංකිකයාගේ ජානමය ලක්ෂණයක් බවට පත්වීම කෙරෙහි බුදු දහම බලවත් ලෙස මැදිහත් වී තිබේ. මේ රටේ විවිධ ජාතිකත්වයන් ආගමිකයන් වාසය කළද ඒ සියලු දෙනා මේ බුද්ධ ධර්මය විසින් ගොඩනැගූ සංස්කෘතිය හා එකඟතාවයකින් සිටින බව අවිවාදාත්මක සත්‍යයකි. එහෙත් ඇතැම් යුගවල මේ බෞද්ධ සංස්කෘතිය හා බැඳුන සාමය සංහිඳියාව කඩාබිඳ දැමීමට කටයුතු කළ නරුමයෝ සිටියහ. ඒ නරුමකම ප්‍රයෝජනයට ගනිමින් තමන්ගේ බලය තහවුරු කර ගැනීමට තැත් කළ ජාතිවාදී ආගම්වාදී පාලකයෝද සිටියහ. එම උත්සාහයන් තවමත් ක්‍රියාත්මක වෙමින් තිබේ. අවාසනාවට හිටපු ජනාධිපතිවරයා තවදුරටත් ජාතිවාදය ආගම්වාදය වැපිරවීම තමන්ගේ මූලෝපායික දේශපාලන ඥායධර්මය කරගනිමින් රට විනාශයේ දිශාවට තල්ලු කරමින් සිටී. රාජපක්ෂලා වත්මන් ආණ්ඩුව බුදු දහමට භික්‍ෂූන් වහන්සේට නොසලකමින් සිටින බවට බරපතල ප්‍රලාපයක් දිගින් දිගටම ගොඩනගමින් තිබේ. ආණ්ඩුව කෙරෙහි බෞද්ධ ජනතාවගේ විරෝධය මතු කරමින් තිබේ. බලය සඳහා තිබෙන කෑදරකම වෙනුවෙන් ආගම යොදා ගැනීමේ මජර පිළිවෙත හැර මේ කරුණුවල සත්‍යයක් නැත. එසේම ආගමික අන්තවාදයකට යමින් අනෙක් ජාතිකත්වයන් හා ආගමිකයන් පහත්කොට සැලකීමත් මෙහි අනෙක් අරමුණ වේ. ජාති ආගමික ගැටුම් මතුකර පසුගිය රාජපක්ෂ පාලනය පවත්වා ගැනීමට ගත් උත්සාහය මෙරට වැසියා පරාජය කළ බව රාජපක්ෂලාට දැන් අමතකව තිබේ. අදත් ඒ කුප්ප කෛරාටික ක්‍රියාදාමයෙහි යෙදෙමින් රට වැසියා භේද බින්න කර රට අරාජික කිරීම රාජපක්ෂලාගේ කැත උත්සාහයක් බව පැහැදිලිය. ඒ කෙසේ වෙතත් වත්මන් රජය විසින් බුදු දහමට හිමි ස්ථානය සුරක්ෂිත කිරීමටත් සෙසු සියලු ජාතිකත්වයන්ට හා ආගමිකයන්ට සමාන අවස්ථාව ලබාදීමත් මගින් මෙරටට උරුම ශිෂ්ඨ සම්පන්න සමාජයීය භාවිතයන්ට ඉඩකඩ සකසා දී තිබේ. පසුගියදා සම්බුද්ධ දේශනා සියල්ල අඩංගු ත්‍රිපිටක ග්‍රන්ථය මෙරට ජාතික උරුමයක් ලෙස පිළිගැනීමටත් එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කළේය. වෙහෙර විහාර සංවර්ධනය සම්බන්ධයෙන් ඉතිහාසයේ විශාලතම වැඩපිළිවෙල අද ක්‍රියාවට නංවා තිබේ. කප්පම් අල්ලස් ලබාදී දුශ්ශීල කසාවත්ධාරීන් හා ගනුදෙනුවක යනවා වෙනුවට ශ්‍රී ලාංකික සමාජයට උරුම ශිෂ්ඨ සම්පන්න සංස්කෘතිය ගොඩනැගීම සඳහා බුදුදහම ප්‍රවර්ධනය වෙනුවෙන් වත්මන් රජය පෙනී සිටි. බුදුදහම කියන්නේ සියලු ජනවර්ගයන් පිළිගැනීමට ලක්කරන සාමය සංහිඳියාව අගයන ධර්මයක් විනා සට කපට දේශපාලකයන්ගේ මනදොල පිනවීම වෙනුවෙන් පාවිච්චි කරන යමක් නොවේ. එය මෙරට සියලු ජනතාව දන්නා සත්‍යයක් වුවද රාජපක්ෂලා එය දන්නේ නැත. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් බලය ලබා ගැනීමට කරන දැඟලිල්ලෙන් පෙනෙන්නේ මේ රාජපක්ෂලාගේ බල තණ්හාව මිස බුදු දහමට ඇති ලැදියාව නොවේ. දැනට මේ ඇති සෙස්ස පසට.